Take off. එක්කොල් ටාස කරනවා අද පිළිගන්නවා ටෙක් 50 අපේ channel එකට. කලින් වීඩියෝ එක කතා කරා මතකයි 2019 ආපු සුපිරි කැමරා ෆෝන් එකක් වෙච්ච Huawei P30 Pro එක ගැන. ඉතින් ඔය ඒ වීඩියෝ එක බලන නැත්නම් මම පල්ලෙ description එකේ link එක දා තියනවා මතකතු ඔය වීඩියෝ එක බලන්න. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ Huawei P30 Pro එක ගණන් වැඩිනේ. Huawei P30 Pro එක වගේම ඒ තරම් කැමරා එක හොඳ නැහැ. නමුත් ඒ වගේම features ළඟ තියෙන Huawei ළඟම 2019 රිලිස් කරපු සුපිරි මිඩ් රේන්ජ් ෆෝන් එකක් වෙන Huawei P30 Lite ෆෝන් එක ගැන. ඉතින් Huawei P30 series එකේ ෆෝන් තුනක් රිලිස් කරා. Huawei P30 එක, Huawei P30 Pro එක, Huawei P30 Lite එක. ඉතින් Huawei P30 Lite කියන්නේ ප්‍රධාන වශයෙන්ම මිඩ් රේන්ජ් ෆෝන් එකක්. ඉතින් 2019 රිලිස් කරපු Nova 4 එකත් රුපියල් 70,000කට වඩා වැඩි නිසා ඒක මිඩ් රේන්ජ් ෆෝන් එකක් කියන්න අමාරුයි. ඉතින් මම Nova 4 එක ගැන වීඩියෝ එකක් කරා. ඉතින් ඒ වීඩියෝ එකේ link එකත් මම පල්ලෙ description එකේ දාන්නම්. ඉතින් Nova 4 එකේ මිල වැඩි නිසා 2019 ආපු සුපිරිම Huawei mid range phone එක විදිහට Huawei P30 Lite එකත් හඳුන්වන්න පුළුවන්. ඉතින් වැඩි කතාවක් නැහැ. අපි බලමු මේ Huawei P30 Lite එක කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක ගන්න කලින් ඔයාලට මතක් කිරීමක් කරන්න ඕනේ. සාමත් මේ දවස්වල තියෙන ඒ අවදානම් පහ වෙලා නැහැ. ඉතින් ඒ නිසා ඔයාගේ වටේ පිටේ ඒ වගේම වටේ පිටේ ඉන්න අය ගැන තියෙන දේවල් ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඒ වගේම තාමත් අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් ඉක්මනට පල්ලෙ තියෙන තුබට subscribe button එක click කරලා එකතු වෙන්න අපේ channel එකත් එක්ක. ෆෝන් එක අපි මුලින්ම design එකෙන් පටන් ගමු. මොකද ෆෝන් එක දැක්ක ගමන් අපිට පේන්නේ මේ design එකනේ. ෆෝන් එක ඉස්සරහා නම් අපිට P30 Pro එකේ බලා ගන්න හම්බුන curve screen එකක් නෙමෙයි තියෙන්නේ, සාමාන්‍ය screen එකක්. නමුත් මේක almost bezel-less display එකක්. ඉස්සරහා චූටි පොඩි notch එකක් තියෙනවා කැමරා එකට. පල්ලෙ අපඩි චින්නයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම පිටිපස්ස ගත්තොත් අපිට කැමරා තුනක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ කැමරා තුන ගැන අපි වීඩියෝ එකේ ඉස්සරහට කතා කරමු. ඒ වගේම තව අපිට බලා ගන්න පුළුවන් fingerprint scan එක. ඉතින් මේ ෆෝන් එකේ physical fingerprint එකක් තමයි තියෙන්නේ. පල්ලෙ අපිට සුපුරුදු පරිදි Huawei logo එක බලා ගන්න පුළුවන්. ෆෝන් එක වටේ ගත්තොත් අපිට සුපුරුදු පරිදි volume keys, ඒ වගේම power key එක, 3.5mm headphone port එක, main microphone එක සහ USB type C port එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගත්තොත් 6.15 inch 84.2 screen to body ratio එකක 1080p full HD ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම 415 ppi density එකක් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ තියෙනවා. ඉතින් මේ ෆෝන් එක දැනට තියෙන සුපිරිම ඩිස්ප්ලේ එකක් කියලා හඳුන්වන්න අමාරුයි. කොහොමද ඔයාලට සාමාන්‍ය පාවිච්චිදී පාවිච්චි කරන YouTube ඒ වගේම වීඩියෝ බලද්දී හොඳ experience එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම IPS panel එකක් තියෙන නිසා game ගහද්දී වුණත් හොඳ experience එකක් මේ ෆෝන් එකෙන් ලබා ගන්න පුළුවන්. software එක ගත්තොත් අලුත්ම Android 9.0 එහෙමත් නැත්නම් Android 5 version එක තියෙන. ඒ වගේම Huawei ලගේ EMUI 9.0 එක තියෙනවා. ඉතින් ඔයා මේ EMUI එකට කැමති නැත්නම් ඔයාලට custom UI එකක් උනත් දා ගන්න පුළුවන්. ෆෝන් එකේ chipset එක ගත්තොත් මේ ෆෝන් එකේ chipset එක Kirin 710 වර්ගයේ 12 nanometer chipset එකක්. ඒ වගේම CPU එක octa core CPU එකක් තියෙන්නේ. ෆෝන් එකේ GPU එක Mali G51 MP4 වර්ගයේ GPU එකක් තියෙන. ඉතින් මේ ෆෝන් එකෙන් හොඳ hardware තියෙන නිසා හොඳ experience එකක් ලබා ගන්න පුළුවන්. ඔයාලට game සෙල්ලම් කරද්දි බව. ඒ වගේම මේ ෆෝන් එක හොඳට lag නොවි, stuck නොවි පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මේක version දෙකක් වෙනවා, 4GB සහ 6GB version. ඒ වගේම මේ ෆෝන් දෙකෙම internal storage එක 128GB විතර තියෙන්නේ. තව ඔයාලට micro SD එකක් ගාලා 512GB දක්වා memory එක expand කරන්න හැකියාව තියෙනවා. ඉතින් Huawei P30 Pro එකේ තිබ්බ nano SD card නම් නෙමෙයි තියෙන්නේ, මේකේ තියෙන්නේ micro SD card. ෆෝන් එකේ කැමරා එක ගැන ගත්තොත් මේ ෆෝන් එකේ rear camera එකේ triple camera setup එකක් තියෙන්නේ. නමුත් අපිට P30 Pro එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ සුපිරි lens එක නම් මේකේ නෑ. මේකේ තියෙන normal lens තුනක්. එක lens එක 48 megapixel f 1.8 aperture එකක තියෙන්නේ. ඒක තමයි main lens එක. ඒ වගේම අනිත් lens එක 8 megapixel ultra wide lens එකක් තියෙන. ඉතින් මේ නිසා ඔයාට wide photos capture කරන්නත් පුළුවන්. ඒ වගේම අනිත් කැමරා එක 2 megapixel f 2.4 aperture එකක depth sensor එකක් තියෙනවා. ඉතින් මේ depth sensor එකක් තියෙන නිසා හොඳට depth photo ගන්න පුළුවන්. ඒ කියන්නේ background එක හොඳට blur කරලා photos ගන්න හැකියාව තියෙනවා. මේ ෆෝන් එකේ 4K වීඩියෝ නම් record කරන්න බෑ. උඩරිම වීඩියෝ record කරන්න පුළුවන් 1080p දක්වා. ඒ වගේම electronic image stabilization එකක් තියෙනවා.
සෙල්ි කැමර ඇති සාමානය හොඳ ෆොටෝස් කප්ගන්න පුලන් F2.0 එක 24 මෙගපික්සල් ලෙන්ස ගත්තින්නේ. ෆෝන එක බැට්‍රේගත්තොත් ලිතියම් පොලිම 3340 මිලියම්පියස් බැට්‍රිය ඇති ති මේසාවාට දවසම කිසි ප්‍රශ්නයක්නතු ෆෝන පාචකම් පුලන් ඒවගේමත මේ ෆෝන එක තවත් වැදගත්ම ෆීජත්තමයි මේ ෆෝන එක 18 වොට් දක්වා ෆාස් චාර්ජින් සපොට් කරන ඉතින් සමාර ෆ්ලක්ෂිප් වලටත් 18 වොට් දක්වා ෆාස් චාර්ජින්න ඉතින් මේ නිසාවාට ෆෝන එක ඉක්මනින් චාර්ජ් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ෆෝන එක අඩුවක් විදිහට කියන්න පුළුවන් මේක තියෙන තාම Bluetooth 4.2 version එක Bluetooth 5.0 මේ ෆෝන එකට ලබා දීලා නැහැ. ඒ වගේම තමයි මේකට Huawei ලට සමහර විට තිබුණා ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් එකත් ලබා දෙන්න. මොකද මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන සමහර ෆෝන වලට මේ වෙනකොට ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් එකක් තියෙනවා. ඉතින් Huawei ලා ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් එකක් තිබ්බනම් හොඳයි කියලා හිතෙන කොමුණත් මේක ෆින්ගර්ප්‍රින්ට් එක එහෙම ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකාවට මේක මිලදී ගන්න පුළුවන් පීකොක් බ්ලූ, මිඩ්නයිට් බ්ලැක්, පර්ල් වයිට් කියන කලර්ස් තුනේ. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ Huawei P30 Lite එක ගැන? අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයා මේ ෆෝන් එක පාවිච්චි කරනවා නම් ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් අපිත් එක්ක ෂෙයා කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක මතකතු ෂෙයා කරන්න. එතකොට ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් පුළුවන් Huawei P30 Lite එක දැනගන්න. ඉතින් ඉස්සරහටත් මේ වගේ ෆෝන් රිව්ස්, ටෙක් ගැජට්ස් ගැන, ටෙක් නිවුස්, තව අපි අලුත් දේවල් හදනවා. ඒ වගේම ෆිල්ම් ගැනක් කතා කරනවා. මේ ඔක්කොම අර දැනගන්න පුළුවන් පල්ලෙ ඇතින් රතුපාට සබ්ස්ක්‍රයිබර් එක ක්ලික් කරලා බෙල් ඇයිකන් එක ක්ලික් කරොත්. එතකොට වීඩියෝ එක දාපු ගමන් ඔය නොටිෆිකේෂන් එකක් එනවා. ඒ වගේම තමයි තව ගොඩක් වීඩියෝස් කරලා තියෙනවා ටෙක් 50 channel එකේ. ඔයාලා කැමති නම් ටෙක් 50 channel එක ගිහලා ඒ වීඩියෝස් ඔක්කොම බලන්න පුළුවන්. ඒ වගේම ආ Facebook ඉන්නවා නම් ටෙක් 50 page එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මං කලිනුත් කිව්වා වගේ තාමත් අරදානම් පහ වෙලා නැහැ. ඉතින් ඔයාගේ වටපිටාවේ තියෙන දේවල් ඒ වගේම ඉන්න අය ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්න. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයගොල්ලෝ ඔක්කොටම ගොඩක් ස්තුතියි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.